ආයුබෝවන් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා මම ඔයාලට පොරොන්දු පරිදි මේ ෆිලෝඩෝ එක කියලා දෙනවා කියලා මම පොරොන්දුනා ඉතින් අද බලමු අපි මේ ෆිලෝඩෝ එක කොහොමද අපි හදන්නේ කියලා ඉතින් ඉස්සෙල්ලාම බලමු අපි මොනවද අවශ්‍ය කරන ද්‍රව්‍ය කියලා පිටි corn flour melted butter උණු කිරි විනා කිරි baking powder ලුණු ස්වල්පයක් පිටි ටිකක් මං ඉතුරු කරගත්තා ඩෝ එකට හින්න අපි බලමු දැන් මේ කොහොමද හදාගන්නේ කියලා පිටි ටික අපි ඉස්සල්ලාම දාගන්නවා ඊට පස්සේ මේ අපි උණු කරගත්ත බටර් ටික දාගන්නවා Kiri, kapi bagiak dala, kuma da mishra ni kila balla itur tiga damu, tapas se vina kiri, tapas se baking powder, tapas se lunu soal peak daga no. Tapas se api meka. Beat කරගන්නවා ඕගලන්ට අතින් වුණත් මේක අනා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ දැන් අපි මේ ඉතුරු කිරි ටිකත් මේ මිශ්‍රණයට දාගන්නවා නැවතත් අපි beat කරනවා Beat කරගත්තට පස්සේ ඔයගලන්ට මෙන්න මේ වගේ ඩෝ එකක් තමයි හම්බ වෙන්නේ. අපි දැන් මේක අරගෙන වෙනම භාජනයකට දානවා. මේක පැයක් විතර අපි රෙස් කරන්න තියන්න ඕනේ. අපි ඊට පස්සේ මෙන්න මේ වගේ ෆිල්ම් රැප් එකකින් වහලා තියාගමු පැක් විතර අපි මේ කලින් රෙස් කරන්න තිබ්බ මේ ඩෝ එක දැන් අපි මේ වගේ බෝඩ් එකකට දාලා තුනී කරගන්න තමයි යන්නේ එකල එක අපි කොටස් වලට බෙදා ගන්න ඕනේ ඊටමත් මුදු අපිට ඩෝ එකක් හම්බ වෙලා තිනවා දැන් අපි කලින් තියාගත්තනේ corn flour පිටි මිශ්‍රණය ඩෝ එකට හින්න කියලා ඒ දෙක අපි mix කරගත්තා මේක හොඳින් කලවම් කරන්න ඕනේ ඊට පස්සේ මේ ඩෝ එක අපි ලෑල්ලට දාගන්නවා බෝඩ් එකට පිටි corn flour චුට්ටක් ඉහලා තියෙන්නේ. ඉතින් මේ විදියට අපි චුට්ට තුනී කරලා අපි කපා ගමු කොටස් වලට. ඔයගලන්ට කැමති ප්‍රමාණයකට ගන්න පුළුවන් ඩෝ එකේ අපි මේ විදියට මේ ඩෝ එක කොටස් වලට හද කපාගෙන මේ විදියට බෝල හදා ගන්නවා මම මේකෙන් 10ක් හදාගත්තා
මෙන්න මේ විදියට චුට්ටක් අතින් මෙහෙම තුනී කරලා රෝලින් පින් එකෙන් පොඩ්ඩක් තුනී කරන්න ඕනේ. ඊට පස්සේ අපි කෝන් ෆ්ලවයි පිටි එක මිශ්‍ර කරගත්තනේ එකෙන් හොඳට මෙන්න මේ විදියට ඒ රොටි උඩ දාගන්න ඕනේ. ඊට පස්සේ නැවතත් අපි මේ විදියට තුනී කරගන්නවා. මම ඔයගලන්ට තව එකක් හදන්න ඩි කියලා දෙන්නම්. මෙන්න මේ විදියට පොඩ්ඩක් ඉස්සලාම රෝලින් පින් එකෙන් තුනී කරනවා. ඊට පස්සේ මේ කෝන් ෆ්ලවර් පිටි මිශ්‍රණය හොඳින් අතුර ගන්න ඕනේ. නැත්තම් එකින් එකට ඇලවෙනවනේ. ඊට පස්සේ මෙන්න මේ විදියට තුනී කරන්න ඕනේ. කළා මේක කලින් රොටි උඩින් තියාගන්න. මේ විදියට රොටි 10ම දැන් කිලෝ ඩෝ එකෙන් අපි හදලා තියෙන්නේ. දැන් ඊට පස්සේ මෙන්න මේ විදියට ඔක්කොම එක සමානව තියලා අපි තුනී කරගන්න ඕනේ. එහෙට මෙහෙට යන මේ ඔක්කොම මේවා ටික හරියටම කිලින් තියලා හරියටම තුනී කරගන්න ඕනේ. ඕගලන්ට රවුමට අවශ්‍ය නම් රවුමට, කොටුවට අවශ්‍ය නම් මේ විදියට මේවා කරලා අපිට වටේ කපලා ගන්න පුළුවන්. පරිස්සමෙන් එහෙට මෙහෙට යන්නේ නැති වෙන්න තුනී කරගන්න. මේ විදියට ඔයාලට මේ ප්‍රමාණයෙන් හදාගෙන ඊට පස්සේ ඔයගලන්ට මෙන්න මේ විදියට මම කිව්වා වගේ රවුමට හරි හතරස් කොටුවට හරි කපා ගන්න පුළුවන්. මේ බලන්න කොච්චරම ලස්සනටද දැන් මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. හරිම සිනිදුයි. ඔයගලන්ට මේක එකින් එකට ගලව ගන්න පුළුවන් පරිස්සමෙන්. ඕ ඉතින් මේ පිලෝඩෝ එකෙන් තමයි මම බක්ලවා කියන රෙසිපි එක හැදුවේ. ඔයාලත් මේක පාවිච්චි කරලා බලන්න. ඉතින් මං හිතනවා ඔයාලා මේ පීකට කැමති වෙයි කියලා. ඉතින් නැවතත් හමු වෙනතුරු මං ගින් එන්න ඉවෝන්.